වයඹ පළාතේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් බිංගිරිය ග්‍රාම සේවා වසමේ පිහිටි ඓතිහාසික දේවගිරි රජ මහ විහාර පරිශ්‍රය ගුණිත දිස්වන ආකාරයේ චමත්කාර ජනකය ශ්‍රී ලංකාවේ අනුරාධපුරය පොළොන්නරුව ආදී ප්‍රදේශ මෙන්ම වයඹ පළාතද පුරා විද්‍යාත්මක පසුබිම් මතින් බොහෝසේ පොහොසත්ය ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර සම්ප්‍රදායේදීද වයඹ පළාතට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි සංඛ්‍යාත්මකව ගත් කල එය ලංකාවේ අනිකුත් පළාත් අභිබවා සිටි විශාලත්වයේ අතින්ද මේ පළාතේ ටැම්පිට විහාර කැපී පෙනේ වයඹ පළාත සතු ටැම්පිට විහාර ප්‍රමාණය 200 ඉක්මෝ ආයයි කුරුණෑගල හලාවත ප්‍රධාන මාර්ගයේ බිංගිරිය ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික බිංගිරිය රජ මහා විහාරය පුරා විද්‍යාත්මක සාධක අතින් පොහොසත්ය ආරාම සංකීර්ණ වටකොටගත් ප්‍රධාන ප්‍රාකාර බැම්ම ద్వార මණ්ඩප ඉපැරණි උපෝසථාගාරය තන තන විසිරුණු ගල් කුළුණු බුද්ධ ප්‍රතිමා කොටස් පැරණි ඝණ්ඨාර කුළුණ පුරා විද්‍යාත්මක කැණින් සහ සංරක්ෂණ වලදී හමු පුරා වස්තු ආදිය මේ භූමියට අමිල වටිනාකමක් එක් කොට ඇත महल දෙකකින් යුතු ශ්‍රී ලංකාවේ විශාලතම ටැම්පිට විහාරය බිංගිරිය ටැම්පිට විහාරයයි දහඅටවන සියවසේදී සිංකඩගල රාජධානී රාජත්වයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේදී ඉදිකරන ලද මෙම ටැම්පිට විහාරයේ ගල් ටැම් 22කින් එහි උඩුමහල දරා සිටි අඩි 6ක් උසකින්ද අඟල් 47කින් යුත් වට ප්‍රමාණයකින්ද යුත් මෙම ගල් ටැම් 22 මත දැව අතුරා උඩුමහල නිමවා ඇත උඩුමහලට නැගීම සඳහා දෙවයින් නිම වූ පියගැට පෙළ දෙකකි ඉහළ මහලේ පිළිමගය හා ඒ වටා ප්‍රදක්ෂිනා පතයක් නිර්මාණය කර ඇත. පිලිමගය වරිචි බිත්තියෙන් නිමවා ඇත. පිලිමගෙහි ඇතුළත හිටි පිලිම හා හිඳි පිලිම තැන්පත් කර ඇත.
පහළ මාලේ දවකඳන් මත නිලුම් මල් සිංහ රූප වලින් අලංකාර කොට ඇත. ගල්කණු මත ශක්තිමත් ඝනකම් දවකඳන් යොදා ඒ මත අඟල් දෙකක ඝනකම ඇති ලෑලි තට්ටුවක් අතුරා එහි ඉහළ මහල නිමවා ඇත. මහනුවර යුගයේ ගොඩනැගිලි සම්ප්‍රදායනුගත වහල ක්‍රමය මේ සඳහා භාවිතා කර ඇත. පෙතිඋළු වලින් වහල සෙවිලි කර ඇත. පිලිමගේ උඩුවියන අලංකාර සිතුවමින් සරසා ඇත. ඒවා අලංකාර නෙළුම් වලින් යුක්තය. ප්‍රතිමා ගෘහයේ පිටද බිත්ති තුනේම සූවිසි විවරණය සිතුවමට නගා ඇත. ඉදිරිපස බිත්තියේ මකර තොරණ සහ පිළිමගයට ඇතුළුවීමේ ප්‍රධාන උළුවස්ස පිහිටි අතර දෙපසින් දැව දොරටු කැටයමින් යුක්තය. මකර තොරණ ටැම්පිට විහාරයේ ප්‍රධාන පිවිසුමට ප්‍රතාපවත් බවක් එක්කොට ඇත. ප්‍රධාන වශයෙන් තීරු දෙකකින් නිරූපිත මෙම බිත්ති තුනේ උඩ තීරුවේහි සූවිසි විවරණය නිරූපිතය. බුදුන් සහ රහතන් වහන්සේලා මල් පිදූ වග, සක්‍රයෝ මල් පුදන වග ආදී ලෙස සිව්විසි බුදුවරුන් උදෙසා රූප රාමු වෙන වෙනම නිමවා ඇත. ඝනකම් ලෑලි තට්ටුව මත නිම වූ උඩු මහලේ ප්‍රදක්ෂිණ පතයේ පළල අඩි දෙකයි අඟල් හයකි. ප්‍රදක්ෂිණ පතේට සමගාමීව ඉහළ උඩුවියනේ චිත්‍ර සිතුවම් කර ඇත. මේ වන විට මෙහි බොහෝ චිත්‍ර විනාශ වී ඇත. ටැම්පිට විහාරයේ ඉහළ මහලේ වහල සිවිලි කර ගැනීමට අදාළව සිටුවා ඇති දැව කණු 20ක ප්‍රමාණය විවිධ ලී කැටයමින් යුක්තය. ඒ වායෙහි පේකඩ 2, 3, 4 ලෙස නිමවා ඇත. සෑම දැව කුළුණක්ම කුළුණු පාදම, කුළුණු බඳ සහ කුළුණු හිස ලෙස කොටස් කළ හැක. දැව කණු කැටයම් ජාමිතික සැරසිලි, මල් මෝස්තර, සත්ව මෝස්තර ආදීන් යුක්තය. රේඛා, බිංදු, වජ්‍ර, ත්‍රිකෝණ සහ හතරැස් ලෙස ජාමිතික හැඩතල නිමවා ඇති අතර නෙළුම් මල් මෝස්තර බහුල වේ.